අභියෝග ප්‍රශ්න ගැටළු මතු වෙනවා වගේම ඒවාද සුදුසු විසඳුම් ඒ පසුපසම තිබෙනවා. අප කළ යුතු වන්නේ ඒවා විසඳෙන තුරුම අඛණ්ඩව උත්සාහ කිරීමයි. චීනයේ මිලියන 100කට ආසන්න ජනතාවක් අන්ධ දරිද්‍රතාවයෙන් මුදා ගන්නද වසර අදකදී අවුල් සමත් වුණා. චීනයේ එය කළේ කෙසේද? මේ මිනින් බටහිර චීනයේ ගෝබි කාන්තාරයේ පිහිටි කෝරළයක්. ලූ ෂන්ෆූ එහි ගම්බැසියෙක්. ඔහුගේ උපන්ගම නිංෂයාහුයි ජාතික සොයත්තේ කඳුකරේ පිහිටා තිබෙනවා. එය තද සුළං සහ වැලි සහිත ශුෂ්ක මුඩු බිම් ප්‍රදේශයක්. 1972 එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝකයේ මිනිස් වාසයට නුසුදුසුම ප්‍රදේශවලින් එකක් ලෙස වර්ගීකරණය කළා. වඩා හොඳ පාරිසරික සම්පත් ඇති ස්ථානයක ජීවත්වීම දුප්පත්කමෙන් මිදීමට ඇති එකම මාර්ගය වුණා. 1997 ලියූ ෂන්ෆූ අසල්වැසි ගැමියන් සමග ස්වභාවික දේශගුණ තත්ත්වයෙන් යම් තරමකට යහපත් වූ ස්ථානයක පදිංචියට ගියා. දැන් ඔවුන්ගේ අලුත් උපන්ගම මිනින් කෝරළයයි. ෆූජියන් කෘෂිකර්ම හා වනවිද්‍යා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලින් චංෂී විසින් ලියූ ෂන්ෆූ සහ එහි 60,000කට අධික ගැමියන්ගේ ජීවිත වෙනස් කළා. ඒ වන විට ඔහු දශක ගණනාවක් පුරා සාපේක්ෂව දියුණු වූ ජුන්සාෝ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ කර තිබුණා. විශේෂයෙන් ගෝබි කාන්තාරයේ වැනි භෝග වගාවන්වල පැවැත්මට එතරම් හිතකර නොවන ප්‍රදේශවල පවා එයිතා සරුසාර වගාවන් දක්වා වර්ධනය කළ හැකි වුණා. ඒ තාක්ෂණ සහ ශිල්ප ක්‍රම මෙතනට හඳුන්වාදීමට ඔහුට අවශ්‍ය වුණා. මෙහි ඇති කටුක පාරිසරික තත්ත්වයන් යහපත් ලෙස වැඩිදියුණු කිරීමට උපකාරවන අතරම ගම්වැසියන්ට ජීවන තත්ත්වය හා ධනෝපායන මාර්ගයක් සොයා ගැනීමටත් හැකි වුණා. 我记得我第一次接触灵鹫树的时候，他就问我了：“你上过学没有？”我说我上过学。好，上过学，我就手把手的教你。 පළමු වසර තුල ලී ෂන්ෆූ යුවාන් 7,000කට වඩා උපයා ගත්තා. එය ඔහුට සිතා ගැනීමටත් නොහැකි වූ අති විශාල මුදලක්. එය ඔහුගේ පෙර ආදායම මෙන් දසගුණයකට වඩා වැඩි වුණා. අතිශය කටුක පරිසරයක් සහිත ප්‍රදේශවලින් මෙහි පදිංචියට පැමිණි මෙම පුද්ගලයන් අවසානයේදී සෞභාග්‍ය සඳහා තිරසර මාවතක් සොයා ගත්තා. ඔවුන් තම ජීවිතයේ විශාලතම ආදායම් මාර්ගය ඉපයීමට පටන් ගත් වෙලාවේ ඔවුන්ගේ දිළිඳුකම නැමැති කටුක වස්ත්‍රය මෙසේ ගලවා දැමුණා. පැසිෆික් සාගරයේ නිරිත දෙසින් විශාල හා කුඩා දූපත් 600කට අධික ප්‍රමාණයකින් සමන්විත රටක් තිබෙනවා. ඒ පැපුවා නිව් ගිනියාවයි. එය ලෝකයේ ඌන සංවර්ධිත රටවලින් එකක්. නැගෙනහිර හයිලන්ඩ්ස් පළාතේ ජනතාව ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵල සතුටින් භුක්ති විඳිමින් සිටින අතර ඔවුන් එය චයින ග්‍රාස් නැත්නම් ජුංසාව ලෙස හඳුන්වනවා. 2000 වර්ෂයේදී චීනයේ ෆූජියන් පළාතෙන් ගෙන්වන ලද තනකොළ ඔවුන්ට හඳුන්වා දුන්නා. මෙම තනකොළ වර්ගය බිම්මල් වගා කිරීම සඳහා උපස්තරයක්. මෙම ක්‍රියාවලියට සංකීර්ණ නොවන මෙහෙයුම් පියවර තිබෙන. එය ඉක්මනින් හා පහසුවෙන් ඉගෙනගත හැකි. බිම්මල් වගාවෙන් වසරකට කීනා 15,000ක් උපයාගත හැකි. එය කෝපි හෝ එළවලු වැවීමෙන් ලැබෙන වාර්ෂික ආදායම මෙන් හත්ගුණයක් පමණ වෙනවා.
That's the reason why I thought this technology is more suitable. And what is more fascinating was you keep harvesting every day. And then once you're doing this, there's money coming in. So improve the social life and then the economic life of the people. පැසිෆික් සාගරයේ ඇති බොහෝ දූපත් රාජ්‍යයන් සහ අප්‍රිකාන් රාජ්‍යයන්හි පවා මෙම ජුන්සාව වවන ගොවීන් ප්‍රමාණය දිනෙන් දිනම ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. ඔවුන් චීනයෙන් ලැබුණු මේ විශේෂිත වගාව සතුටු තනකොළ ලෙස නම් කර තිබෙනවා. එය කඳුකර පෙදෙසේ කඳුවලින් වට වූ සාමාන්‍ය ගම්මානයක්. චීනයේ එවැනි ගම්මාන බොහොමයක් තිබෙනවා. බාහිර ලෝකයේ සමග ඔවුන්ගේ සම්බන්ධතාවය කඳු නිසා අවහිර වෙලා. අවාසනාවන්ත ලෙස කුඩා ඉඩම් ප්‍රමාණයක් ඇති පවුල්වලට සාමාන්‍ය ජීවිතයක් පවත්වාගෙන යාමත් අපහසුයි. දරිද්‍රතාවය පරම්පරා ගණනාවක් තිස්සේ තිබුණු ඔවුන්ගේ බියකරු සිහිනයක්. 2013 චීන රජය විසින් ඉලක්කගත දිළිඳුකම පිටු දැකීමේ උපාය මාර්ගයක් දියත් කළා. හොඳ ප්‍රතිපත්තියක් මත පදනම්ව යමක් ඇරඹීමේදී සුදුසු ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. ගමේ කාන්තාවන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙන්නේ කෙසේදයි ශ්‍රී ශුන්ලියන් කල්පනා කරමින් සිටියා. ශ්‍රී ශුන්ලියන් සිය සහෝදර සේවිකාවන්ගේ නිර්මාණ දැකීමෙන් මහත් සතුටට පත් වුණා. මියාඕ ජාතික ගම්බල මියාඕ ජනවර්ගයේ ගැහැණු ළමුන් ඔවුන්ගේ තරුණවයේදී සිය පවුල්වල වැඩිහිටි කාන්තාවන්ගෙන් මෙම පාරම්පරික එම්බ්‍රොයිඩර් ශිල්පය ඉගෙන ගන්නවා. මියාඕ එම්බ්‍රොයිඩර් නිර්මාණවලට ගම තුළ හොඳ වටිනාකමක් නොලැබුණත් ගමෙන් එපිට වෙනත් ප්‍රදේශවලදී ඒවා හොඳ මිලකට අලෙවි කරන්න පුළුවන්. එය මිලදී ගන්නා අය එම්බ්‍රොයිඩර් කරන ලද ඇඳුමක් ලෙස විතරක් නෙවෙයි. එය අද්විතීය සාම්ප්‍රදායික සංස්කෘතික අංගයක් ලෙසටත් සලකනවා. 我自己村里面做一个苗绣合作社吧。 ශ්‍රී ශුන්ලියන් ඇගේ පවුලේ කාමර තුනකින් යුත් නිවසේ මියාඕ ජාතික එම්බ්‍රොයිඩර් වැඩපොළක් ස්ථාපිත කළා. මුලදී යම් සැකයක් සහිතව වුණත් ගමේ කාන්තාවන් 54 දෙනෙක් ඊට සම්බන්ධ වුණා. අවසානයේ පළමු විශාල ඇනවුම ඔවුන්ට ලැබුණා. දැවන්ත සමාගමක් ඔවුන්ගෙන් ගැනුම්කරුගේ අවශ්‍යතා අනුව කරන ලද නිෂ්පාදන ඇනවුම් කළා. ශ්‍රී ශුන්ලියන් ඉහළම හැකියාව ඇති කාන්තාවන් 7 දෙනෙකු තෝරා ගත්තා. තම ජීවිත කාලය තුළ කරන ලද පළමු අසම සම නිෂ්පාදනය සම්පූර්ණ කිරීමට ඔවුන්ට දින 23ක් ගත වුණා. පාරිභෝගිකයා ඉතාම සතුටට පත් වුණා. ඈත කඳුකරයේ මෙම කුඩා ගම්මානයෙන් ආරම්භ වූ මියාඕ ජාතික එම්බ්‍රොයිඩර් නිර්මාණ ගෝලීය මට්ටමකට ළඟාවී දැන් ජර්මනිය, ඔස්ට්‍රියාව, සර්බියාව, මැලේසියාව හා වෙනත් රටවලට අපනයනයකට මිතුරන්ට තෑග්ගක් ලෙස යවන මට්ටමට ජනප්‍රිය වෙමින් තිබෙනවා. එය ප්‍රධාන විලාසිතා සන්නාමයන් විසින් පවා නිපදවන නිර්මාණයක් බවට පත් වෙලා. මෙහි සෑම දෙනාම නිර්මාණය කරන අත්කම් නිමැවුම් කවදා හෝ ඔවුන්ට දිළිඳුකමෙන් මිදීම සඳහා වන මහඟු පිටුවහලක් බවට පත්වේවි.